మామా దేవిలతిని జావ ఇన్స్టిట్యూట్ ఆయతని సెలక్షన్ ప్రోగ్రామ్ එකේ 2D ගේම් එක ගැන කතා කරන්න. අපි මුලින්ම ගේම් එකේ ෆයිල් එක බලමු. මේ තියෙන ගේම් එකේ ෆයිල් එක මේක තියෙනවා. අපි කැරක්ටර් එඩිට් දෙන ඉමේජ් එක බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් ස්ටාර්ට් ඉමේජ් ස්කෝබෝඩ් ෆ්‍රේම් gift එක ඒ ඔක්කොම අපේ පේජ් JavaScript ස්ටයිල් එකයි අපි දැන් බලමු ගේම් එකට ගිහිල්ලා මේ තියෙන මං හදලා තියෙන ගේම් එක මෙතන තියෙනවා ఐకన్ එකක් දාලා මෙතන තියෙන බෑක් බටන් එකක් අපි බෑක් බටන් එක යමු මේ තියෙන ගේම් එකේ ස්ටාර්ට් පේජ් එක මෙතන ගේම් එකේ නම වැටෙනවා ද සිනිස්ටර් නම කියලා මෙතන සේව් බටන් එකක් තියෙනවා මේ ඇනිමේෂන් දෙක මං හදලා තියෙන CSS වල අපි දැන් ප්ලේ බටන් එක ක්ලික් කරලා බලමු මේ ගේම් එක shift එකන space එකන දෙකම ප්ලේ කරන්න පුළුවන් मैं शिफ्ट में प्ले करना ස්කෝර් 260යි කියලනවා අපි ස්කෝර් එක 260යි කියලනවා මෙතන you won කියලා තියෙනවා ඊට පස්සේ මෙතන play game button එකක් තියෙනවා play game දුන්නාම අපි game එක ඇතුලේ තමයි ඉන්නේ ආපහු අපි සෙල්ලම් කරන්න පුළුවන් back එක දුන්නොත් ආපහු අපි start page එකට යනවා මෙතන scoreboard එකක් තියෙනවා ඒක ස්කෝර් එක වැටෙනවා අපි දුන්නොත් ඉතින් තියෙන බලමු මේ ගේම් එක හදපු කෝඩ් ටික CSS කෝඩ් එක මේ දෙන්නේ ස්ටාර්ට් පේජ් එකේ HTML කෝඩ් එක මෙතන තියෙනවා CSS එක ලින්ක් කරපු එක icon එක දාපු එක ගේම් එකේ मिथन नम तीन गेम के नम तीन मिथन इत पे मिथन तीन फोम एक्शन इंडेक्स मे पेज बटन क्लिक पेज पेज गेम के उमटी मिथन तीन सीएसएस लिंक मिथन ऐकन मिथन की जावास्क्रिप्ट लिंक මේ දෙන්නේ CSS div වල background ඔක්කොම හදලා තියෙන්නේ මෙතනින් blank වල මෙතන දිනවා frame වල එක boy ge score වල score background 2 end එක end background මෙතන button වල මේ තියෙන්නේ button animation එක
ඊට පස්සේ මේ තියෙන්නේ ගේම් එකේ නේම් එකේ ඇනිමේෂන් එක මම CSS වලින් තමයි ඇනිමේෂන් හදලා තියෙන්නේ මේ තියෙන්නේ තව ඇනිමේෂන් එක බටන් එකක අපි දැන් යමු JavaScript කෝඩ් එක බලන්න මේ තියෙන්නේ ගේම් එකට ඇඩ් කරලා තියෙන සවුන්ඩ් සවුන්ඩ් ඔක්කොම MP3 මේ තියෙන්නේ ෆන්ක්ෂන් කී එකෙන් දාලා මෙතන මේ shift එකේ key එක shift එක press කරාම game එක start වෙන හැදලා තියෙන එක මේ තියෙන space එක press කරාම game එක run වෙන හැදලා තියෙන එක space එකෙන් run කරන්නයි උඩ පයින්නයි දෙකම පුළුවන් shift එකෙන් game එක run කරන්න පුළුවන් මෙතන function හැදලා තියෙනවා function මේ තියෙන frame එකේ function එක මෙතන for loop එකක් දාලා තිනවා මෙතන මේ ෆ්‍රේම් ගාන අපිට ගේම් එකේ ෆ්‍රේම් 10ක් තිනවා වගේ අපිට මේක ඕන ගානක් එඩිට් කරගන්න පුළුවන් මෙතන එක දැම්මොත් ෆ්‍රේම් 1යි තියෙන්නේ මේ තියෙන move function එක මේ තියෙන jump function එක මේ තියෙන score function එක score එකේ පේන්න ඕන දේවල් පේන්න ඕන නැති දේවල් මෙතන visible height කරලා තිනවා ඊපස්සේ මේ දින depth function එක මේකෙත් එහෙමයි මෙතන score එක පෙන්වන එක තිනවා මෙතන game එකේ dead වුණාට පස්සේ පේන්න ඕන දේවල් නැති දේවල් මේ visible height කරලා තිනවා මේ තියෙන game එකේ reload වෙන ටික function rv කියන්නේ එක function එකක් ඒක ප්‍රෙස් කරා try again මේ try again එකේ function එක මේක ප්‍රෙස් try again ප්‍රෙස් කරාම ආපහු reload වෙන විදිහට තමයි හදලා තියෙන්නේ මේ තියෙන්නේ ඔක්කොම reload වෙන page thank you